ඇසිදිසි මානෙන් ඔබට යිබන් සුවදායක සුවබර රාත්‍රයක් පාර්ථනා කරනවා. සුපුරුදු විදිහට රාත්‍රී හත පහු වෙලා මිනිත්තු කිහිපයක් යනකොට අපි ඔබ හමුවන්නේ කෙම්මු රඩවෙන් 92.2 92.4 මේ සංඛ්‍යාතයෙන් අපි වහගින්න අපේ ශ්‍රාවක ඔබ අනිවාර්යෙන්ම මේ වෙලාවේ කෙම්මු රඩවිය අහගෙන ඉන්න අපි දන්නවා එක. ඒතකම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රී ආහාර යන්ත්‍රය ගැන 92.2 92.4 අපව අහන ඔබට මේ අවස්ථාව පිවිදුවා කරලා දෙනවා කෙම්මු රඩවිය හරහා. ශ්‍රී ආහාර යන්ත්‍ර තුනක් අද දවසේදීත් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. FM හිස්තැනක් වැඩසටහනේ නම සඳහන් කරන්න කෙම්මු රඩවිය කියලා 99.2 SMS පණිවිඩයක් යොමු කරන්න. රාත්‍රී 9 වෙනතුරු ඔබට හැකියාවක් තිබෙනවා කෙම්මු රඩවියට SMS පණිවිඩ යොමු කරන්න. එවගේම අදත් ඔබතුමාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් ලෙන්ගතුකමින් පිළිගන්නවා ආයිබෝන් කියලා භාරතී මහත්මයා. ආයිබෝන් 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 ඔන්න මහත්තයෝ, ඔව් මේක දසුන්ගේ කතාව කිව්වොත් මම දාපු නම. දසුන්ගේ තාත්තා ගැබුණ ඌ පොලිස් නිලධාරියෙක්, ඔව් ගෙදරට මහදරුණි මරුමුස් මිනිහේ. දසුන්ගේ අම්මගෙනම නිලන්ති. දසුන් අවුරුදු 16-17 වෙන කොල්ලෙක්. උසස් පෙළට විවාහකට වාඩි වෙනවා. ඌ දේ නැගිටිනවා පාඩම් කරන්න. අම්මා ඉතින් ඒ අම්මට කරන් දෙයක් නැහැනේ. අම්මා දවල්ටත් එක බත්තු යනවා. මේක තමයි සුපුරුදු විදිහට. හැබැයි මේ ගැමුණු අයිනානේ පොලිස් නිලධාරියා. ගෙදර ගැන එච්චර සැලකිල්ලක් නැහැ. මේක ඉවර කරාම ලේසි. දසුනුත් අම්මත් එක තමයි ඔක්කොම හුටපට යාළු මිතරකම් කතා කරලේ ඔක්කොම තියනේ. තාත්තත් එක වැඩිය නෑ. කොහොම කොල්ලෝ තාත්තලත් එක වැඩිය නෑ. නම මේක විශේෂයෙන් නෑ. උවමනාම නැත්තම් නෝ කතා නෝ සීන. ලොකු ලෙංගතුකමක් නෑ බාර්ත. නෑ 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 නැති ලෙංගතුකමක් නෑ. තාමේ ලාම්මක වැදුන්නේ නෑ අම්මේ. එතකොට මම නැගිටින්න. අම්මා පුතා ගුඩ් මෝර්නින්. මං හිතුවේ මං නැගිට්ට පරක් වෙලා කියලා. ගන්ධාරිය දැන්ටි නැගිටින්නේ. අම්ම දැන්ද හැරුණේ. තාත් එද්දි දෙකත් පහු වෙලානේ. මට නින්ද ගියේම නෑ. ඒකන්න අම්ම ඉස්සල්ල මගේ කාමරයට ආවේ නැද්ද? මේ දැන් තුනහමාරට විතර දෙන්න හීනියක් දැකලා. නෑනේ මහත්තයෝ, මම මේ දැන් ඇහැරුණා විතරයි. මට දැනුණනේ අම්ම ඇඳින් වාඩි වෙනවා. ඒකනේ හීනයක් තමයි ඔය. වෙන්නේ නැති. මං තේ හදන් එන්න. මූණ ටිකක් හොදගෙන පාඩම් කරන්න. අම්ම මගේ අම්මනේ. ඔය ඉතින් දැන් වැටෙනවා. ඔය යන් කෙම්මුර අඩවිය. කෙමරඩවිය සිදිසිමානේ නිහලෝකෙ පිළිබඳවයි කතා බහ කරන්නේ. අපි මේ අද දසුන්ගේ කතාව කියමින් ආරම්භ කරන්නේ දසුන් සාමාන්‍යයෙන් දසුන්ගේ පවුලේ තොරතුරු කියලා අපි සුපුරුදු විදිහට. වර්ධි මහත්තයා, දැන් දසුන් අම්මට තමයි සමීප. එහෙම තමයි අපි කිව්වේ. ඔව්. තාත්තා එක්ක වැඩි කතා බහක් තිබුණේ නැහැ කියලා. අමෙ මම යනවා. තුනුරුවන් සරණයි මයි පුතේ. මෙන් කැමෙක. බය අම්මා. ආන් තාත්තා කාමරේ. එයත් ලෑස්ති වෙලා ඉවරයි. අනේ අම්මේ, මේ මම බස් එකේ යනවා. එහෙනම් කතා කරලා යන්න පුතේ. යන්න. තාදි මම යනවා.
දසු ඔම ඉන්න මාත්‍යන් ඒ පාරෙන්නේ අනේ මේ මට ඔය ජීප්වල යන්න බෑ මං යනවා ගොළුද මොකක්ද යා ඔක්කොටම තියෙන හදිසිය අනේ ඉතින් කොල්ලෙක්නේ ගෙමුණෝ යාළුවොත් එක්ක යන්නනේ ඔය නෑ නෑ නිලන්ති ඌ මාත් එක්ක යන්න කැමති නෑ අනේ ඉතින් නහරකාරේ අනේ කොහොමද ඔය තමුන්ගේ දරුවට ඔහොම කතා කරන්න ගෙමුණෝ නෑ මේ මේ මං කියන්නේ මේ මූටමාව දිරවන්නේ නැ කියන එක අනේ මේ මගේ පොඩි එකා මාමිනේ ගාන්න දාලා කතා කරන්න එපා ගෙමුණෝ හොඳ පොඩි එකා ඔයාටත් ඉතින් මට වඩා ඌනේ ලොකු වෙලා තියෙන්නේ මොකද්ද අනේ මේ වෙලා තියෙන්නේ මේක පොලිසිය නෙමෙයි හොඳේ කාර කියවනෝ මෙන්න කෑම එක කොහොම මේ 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 පුතාට මොනව හරි කිව්වහම මේ මේ අම්මට නෑ ගහන තින්නේ ඈ පුදුම මිනිස්සු නෑ කියලා කෙම්මුර අඩවිය දසු හැමදාම උදේ 7ට නැගිටිනවා. ඔව්. 6 වෙනකම් පාඩම් කරනවා. හ්ම්. පාඩම් කරලා මුණකට පොඩ්ඩක් හොද ගත්තා බත් ටික ආවා. ආ දවල්ට ගන්න අම්මගෙන් මත්ත කිල්ල ගත්තා. ඔව්. මෝ හවස වන්දියට යනවානේ. හ්ම්. තාත්තා වෙලා ඇතුලේ නිසලව ගෙදරින් පනිනවා. හ්ම්. ඉතින් පුංචි හොරකමක් තියෙනවා. මොකද නැහැ. ඔව්. තාත්තත් එක්ක යන්න හිටියොත් තාත්තත් එක්ක ඉස්කෝලේට යන්න ඕන. මෝ ආස නැහැ ඒ බගුලට. හ්ම්. මෝ තනියම යන්න ඕනේ ඉඳ යනවා. වෙන කිසි හේතුවක් නැහැ ඒක තමයි හේතුව. ආ මේ ගාම කරනවා නะ. ඉස්කෝලේ මුට හිටියයි එහෙලියා. දේදුඩු. හැබැයි අවධාරණය කරන එක දෙයක් දේදුණුයි දසුණුයි ප්‍රේමවන්තයෝ නොවේ. මිත්‍රකමක් පමණයි ඇත්තේ. පමණයි පමණයි. ආ ප්‍රේමිලම. Good morning. Good morning. යම් කවු කොහොදදලා? එයාලා ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා බං. වජිරායි විනුත් හිටියා. උන් දෙන්න හැබැයි ප්‍රින්සිපල්ට නම් අහුවන වෙලාවක අපි බය වෙනවා විතරයි බං. මේ දසුන්. ඇයි? මේ උඹේ ෂර්ට් එකේ ලේ බං. ලේ? කොහොමද? මේ තියෙන්නේ බං බෙල්ල යට. මොකද උනේ? මොකද නෑ. හරි හරි ලේ නෙමෙයි අම්මෝ මම බය වුණා ඊමි මොනවද බම්මේ රතු පාටයි නේ උඹ දාඩියට තමයි ලේ වගේ පෙනුනේ මොන හරි රතු පාට කුඩු જાතිය අදම්ම පීදලා දා ඊ අර අර රින් ගන්න ඕන නැති තැන් වල රින් ගන්න උදේ පාන්දර මේ අර අර මේ දෙමළාය නළලේ ගන්න බං ඒව නේද අර කුඩු මොනවද වෙඩි ගන්න සින්දුර ඊ යමන් නරි උනාරි උනාර මේ බස් එකේ ඉඳගෙන කෙල්ලෙක්වත් බදාගෙන ආවේ ආ ඔව් මේ නාචිගෙන හරි මේ අරුන් දෙන්නා තුවාගෙන රැස්වීමට යන්න ඕ මෙල්ලේ ගොනේ යා කෙම්මුර අඩවිය කෙමරඩවි අපි කියමින් ඉන්නේ අද දසුන්ගේ කතාව දසුන් තමයි කතානායකයා අවුරුදු 17ක් 18ක් වෙන තරුණේ හිරිමල් යව්වනේ ඉන්න තරුණේ කිතින් පාසල් යනවා ඒ ලෙවල් කරනවා පාඩම් කරනවා තාත්තා ටිකක් දරුණුයි ඒ තමයි ගැමුණු නිලන්ති තමයි අම්මා අම්මා තමයි හැම දෙයක්ම පවුලගෙන බාරති මහත්තයා හොයලා බැලුවේ අම්මා නේද ගොඩක් මේ තාත්තා රාජකාරී කොච්චර රාජකාරී වෙනත් විවිධකාරී හොඳම යාළුවා කිව්වේ බාරති මහත්තයා දසුන්ගේ දේදුණු දේදුණු හැම දෙයක්ම දන්නවා කතා බහ කරනවා පුංචි කාලේ ඉඳන්ම යාළුවා මම කියන්නේ ප්‍රේමන්තය නොවේ කියලා පොඩි කාලේ ඉඳන්ම මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම එකට ආපු යෙහෙලි දෙන්නට දෙන්න හරි පුළුවන් බගුයි එක දවසක් ඉස්කෝලේදී මේක මික්ස් ඉස්කෝලයක් මෙන්න මෙහෙම කෙලියක් වුණා කොහොම කෙලියද දාගන්නකෝ ඇයි? ඇති බං. තාම පීරියඩ් එක ඉවර නැහැ නේ බං. ඉති
ඉතින් කියන්නේ අද ඉංග්‍රීසිත් නැස නිවාඩු ඉතින් ඉතින් ගන්න පිස්සු ඇදලා තමා ඉතින් අනේ අනේ මෙච්චර දේවල් එක දවසේ මුළුමිට යද්දි වමනට එනවා බං අනේ දසුන් යංකෝ දැන් මටත් උනේ අරුන් වගේ ඇවිදින්න ඈ එහෙමත් නෙමෙයි ඉතින් එහෙනම් අපි පොඩි උන්ගේ ක්ලාස් එකකට ගිහින් පොඩ්ඩක් සින්දුවත් එකක් කියවගමුකෝ බං මිපි දසුන් පිසුදු බව උඹ හැසිරෙන්නේ අර ඥාන කතා මිසාව ඔත්තේ උගහල පන්න නෙදෙන්නේ දසුන් අනේ දසුන් මේ මොකද බන්නේ අනේ දසුන් නැයි දසුන් මේ අනේ ටීචර් දසුන් ඒ ටීචර් විසිරෙ ගියා මේ මොකද වෙලා තියෙන්නේ අනේ කටින් සෙම පෙරනවා දසුන් අනේ කතා කරන්නකෝ අසිදසිමානෙන් ඔබට කිම්මුර අඩවිය කිම්මුර අඩවිය හැසිදසිමානෙන් නිහලෝක පිළිබඳවයි කතා කරන්නේ ಭಾರತී මහත්මයාගේ අත්දැකීමක් බෙදා හදා ගනිමින් ඉන්නේ දසුන් මේ තරුණයාගේ කතාව තමයි අපි ඉස්සරහට කියමින් යන්නේ. දසුන්ට 아무තු සිද්ධියක් සිද්ධ වෙනවා ಭಾರತී මහත්තයා. මේක ටිකක් පැහැදිලි කරලා ඉස්කෝලේදී මෝ හිටපු ගමම්ම ඔළුව කරකිනවා ඇස් දෙක කලාන්ත ගතියක් දැනෙනවා කලාමැදිරි පිට වෙනවා ඇස් දෙකෙන් කියලා ඔළුව ගහ ගන්නවා ඩිස් එකේ. කටහඬත් 아무දි ගොරගොර ගන්නවා. වාමනේ යනවා. අන්තිමේදී ඉස්කෝලේ මහත්තයයි. දී පන්ති ටීචර් රණි ටීචර්ලා බයවෙලා මෝ ඒවෙල මිස්පිතාලට ඇතුළු කරා. නෝ දරුණු රෝග ලක්ෂණයක් තමයි පෙන්නුම් කරන්නේ කියලා. දන්නේ නැන්නේ මොකද්ද කියලා ඉස්කෝලේ මහත්තයා දොස්තරෙක්ගේ. ඇතුළු කරාලා ඔන්න ඉස්පිතාලට මේ අම්මයි තාත්තයි දුවගෙන යනවා. දසුන්ගේ තාත්තා පරක්කුලේ ඉන්නේ ටික. මේ උත්තර බය වෙන්න දෙයක් නෙවෙයි නිරන්තේ. මේක පාරට මුනේ කියලා මට හිතා ගන්න බෑ. බෙහෙත් වලට දැන් ඔය නිින්ද ගිහිලා තියෙන්නේ. ඇහැරුණාම තේරම් දේවල් අහගන්නකෝ. මේ හරි මට වැඩ. මම යනවා නා. අනේ මොකද්ද කියමුනෝ? තාත්තට අසන්නකයක් වුණාමවත් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්නකෝ. චකෝ මේ මූ මෙච්චර බලන් අත දරුවෙද? මේ නිරන්ති මේ මම මේ ඩියුටි ඉන්නේ. මං ඉන්න ඕන ඇතන. යන්න. නිරන්ති යන්න කියමුනෝ යන්න. වරුදු දහයට කෙවිලත් ඔයාට අපිට වඩා ඩියුටි එක ලොකු නංග යන්න මේ විකාර කියවන්න එපා මිනිස්සු මම යනවා දැන් මේ ඩිස්චාර්ජ් කරුත් මට කෝල් එකක් දෙන්න හරි දුනේ පුතේ ඇයි මේ මගේ ඔළුව ඇතුලේ මොකේ කරි දඟලනවා අම්මේ කෙම්මුර අඩවිය අඩවිය කෙමරට විය හැසිදිසිමානෙන් එහාලෝක පිළිබඳව කතා කරන දසුන්ගේ කතාව දසුන්ට බි හිටි හැටියේ ලොකු ආසනීපයක් ඇති වෙනවා මේක තමයි මේ සිද්ධිය තුළ හෙමත් නැත්තම් මේ කතාවේ අපිට අහුවෙන එකම තැන ಭಾರತී මහත්තයා මොකක්ද වෙන්නේ මේ ඔළුවේ ගැක්කමක් තමයි දසුන්ට හැදෙන්නේ අනේ ලයිරු මහත්තයෝ දොස්තරලා පරීක්ෂා කරන්නේ රෝගයක් නැහැ හැබැයි මූට දහමහා දෝෂ නැත්තම් මූට 80 මහා දෝෂ. හවස් වෙනකොට ටිකක් අඩු වුණා. ටිකට් කැපුවයි කියමු. ගැමුණුවා තමන්ගේ පුත්‍රයාගෙන සල්ලි කිල්ල බාන්න
ආවේ නෑ. ඊට පස්සේ ඇතුල් කරපලා පොඩ්ඩක් ඇවිල්ලා ගියා. ආනේ වාහනයක් ඒවල තිබුණා කොල්ලට ගෙදර යන්න. ඈ දැන් ටික හොඳයි හිටා. අප සම්පූර්ණයෙන් හොඳ නෑ. හේතුව මොකද? රාජකාරී රාජකාරී රාජකාරී. හෙලෝ නිදන්තේ කියන්න කොල්ල නිදිද? ඔයා එන්නේ නැද්ද? දැන් 10ත් පහු වෙලා. නිදන්තේ මේ දවස්වල මම ලොකු වැඩක ඉන්නේ. හෙට උදේ තමයි එන්න වෙන්නේ. ඒක කියන්නද ගත්තේ? ඔව් මේ හරි හරි තුනුරන් සරණයි. අනේ මහත්තයෝ, අනේ මගේ පුතේ, ආයි තුළු රිදෙනවද? එපා එපා. අනේ අම්මා අම්මා, මගේ ඔළුව ඇතුළේ මොකක් කරේ ඉන්නව අම්මේ? අනේ පුතේ, අනේ නෑ පුතේ, එහෙම දෙයක් නෙවේ. එන්නකෝ මන්තල ටිකක් දරුවත ගන්න. එන්න. නෑ නෑ අම්මේ, උළු ඇතුළේ මොකෙක් කරේ ඉන්නව? මොකේද? උළු වරේ ඉන්නව. මගේ ඔළුව. ඔයි අනේ මගේ ඔළුව කන්න යන්නේ අම්මේ. අනේ මගේ පුතේ, අනේ පුතේ, අනේ දකලන්න තු ඉන්නකෝ. මරන්න යන්නේ අම්මේ. අනේ පුතේ කොහොමද නිවසන් ඉන්නේ බෑ. අනේ ඔබ කියන්නේ පුතේ, අනේ පුතේ. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අපි කියමින් ඉන්නේ මේ දසුන්ගේ කතාව. භාරති මහත්තයා, දසුන්ට මේ ගෙදරාවත් මේ දේ හොඳ වෙන්නේ නැහැ. මහත්තයෝ ඕන දසුන් ගෙදරාව. අනේ දැන් හොඳයි කියලා නෙවෙයි, ආපලෑ ඉඳන් අම්ම ගොඩකේ ඔළුව තියාගෙන. අම්මා ඔළුව අතක ගහයිටක් දසුන් කොච්චර රකනම් මේ මගේ ඔළුව නහෙන්ද කොහෙද කනෙන්ද කොහෙද කටුස්සේ ක්‍රින්ගලා හාරනවා කනවා. මට හරියට අමාරිය ඔළුව කවුද කන වගේ දැනෙනවා. කී කියේ ඉන්නවා. පව්වෙන්ද උදේ තිසියම්ම තිබුණා, කටුස්සා වගේ කන ගතිය තිබුණා. තාත්තා එදා රෑ ගෙදර ආවේ නැහැ. පව්වෙන්ද උදේ දවල් වෙනකන් ආවේ නැහැ. තාත්තට වැඩ රාජකාරී. නමුත් දේ දුනුවාවා තමන්ගේ යාළුවාව බලන්න. ඉස්කෝල ගියේ නැද්ද දුවේ? මූණතු ඉස්කෝල යන හිත හදාගන්න බැරි වුණා නන්දේ. ඇඳට වෙලා කේන්ද්‍රික කකා ඉන්නව දුවේ? තාම අඩුවක් නැද්ද නැන්දේ? මම මේ උදෙත් නලල තවල තෙල් දාලා හතක ගා හිටියේ. එක පාරටම මොනා වුණාද මන්දා? යන්නකෝ දුවේ කාමරේට, මන් තේකක් හදාගෙන එන්න. හරි නැන්දේ. අයියෝ අසනීපයක් වුණම තිනා වෙනවනේ. ඉතින් නැටි හිනා යන්නේ නැද්ද? තෙල් නෝබලා වාරියට මොන්ඩිසෝරියාව දසුන් වගේ බා. අර පැත්තට කොන්නත් පිරලා අම්මද? අම්මා නේද? අම්මා ඔය තෙල් දාලා කොන්ඩි පිරු කොමෙයිති ඉමරේ වගේද බා? ඒ වගේ බං ඇත්තම. අනේ දසුන් මේ කියන දෙයක්ත් තියෙනවා. මොකද්ද? මං අද ගෙමුණු අංකල්ව දැක්කා. අර බන් ට්‍රිප් එකක් ගියේ සඳුනි. එයා කිව්වා අදත් දේවාලෙට යනවා කියලා. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය ඇසිදිසිමානේ නිහලෝකේ පිළිබඳව කතා කරන්නේ. දැන් මේ තමන්ගේ තාත්තා උදේ ආවේ නැති වුණාට දේදුණු හොඳම ඉහෙලියෙනවා බලන්න දසුන්ව ගෙදර.
එලා මේ අමුතු කතාවකුත් කියන භාරති මහත්තය. මහත්තයෝ දේදුරු මාර කතාවක් කිව්වානේ. දේදුරු ට්‍රිප් එකක් ගිහිල්ල වෙලාගෙදී අම්මලත් එක්ක. දසුන්ගේ තාත්තත් ඒ ට්‍රිප් එක ගිහිල්ලා. දේදුන්ට නිකන් දැම් මේක ප්‍රේලිකාවක්. දසුන්ගේ අම්ම නෑ, දසුන් නෑ, දසුන්ගේ තාත්තා විතරක් ගිහිල ට්‍රිප් එක. හැබැයි රාජකාරි, කොච්චරවත් ඉලව් රාජකාරි. මේව සැකේට තුරු දෙන දේවල්. ඔන්න එදා හවස් වෙනකොට ආවා. කවුදාවේ? දසුන්ගේ තාත්තා. දැන් කොහමද? අඩුයි. කන්න හොඳ මස් ටිකක් හම්බ වුණා. මට එපා, කන්න බෑ. ඉලන්ති, මොකද්ද මුගේ මේ තියෙන මාඩම්බරකම? අද දේවාලෙ ගිහින් ගෙනාවේ මස්ද තාත්තේ? එදා ගෙනාවේ සින්දුර. මොකද්ද මේ කිව්වේ? මට සමා වෙන්නම් මේ. ඒත් මට තවත් මේව හංගන් ඉන්න බෑ. ඔයා මෝඩියක් වගේ මෙයාට වැඳගෙන ඉන්න එක මට බලන් ඉන්න බෑ. පුතා, මොනවද මේ කියන්නේ? දසුන්, මෙයාව අතහැරලා දාන්නම් මේ. මං ඔයාව බලා ගන්න. පුතේ, අපි ඉන්නේ ඔයාගේ ගෙදර. ඒත් අපිට පොලිස් ක්වාටර්ස් එකකුත් තියෙනවා. ඒකේ ගැමුණු සෙනවිරත්නගේ වයිෆ් නෙළුම් එක්ක අවුරුදු 17ක දුවෙකුයි අවුරුදු 12ක පුතෙකුයි ඉන්නවා අම්මේ. අනේ මූට පිස්සු හැදිලා ආගන්න අම්මේ. සඳුනි නෑකමට මගේ නංගි, මෑ ඒ පවුලත් එක්ක ට්‍රිප් යනවා, දේවාලවල යනවා, ඩියුටි කියලා දවස් ගණන් ගෙදර ඉන්නේ නෑ. ඇයි මේව තවත් විශ්වාස කරන්නේ අම්මේ? තේනේ මොනවද මම මේ අහන්නේ? ගැමණු නිරන්ති, මේ දේදුණිගේ මාමා පොලිසිය, එයා ක්වාටර්ස් වල ඉන්නේ. ඒ හින්දා දේදුණු එක්ක සඳුනි යාළුයි. මගේ නමට තියෙන දේපල ගන්න මට මෙයා මොනවද කරන්න යන්නේ අම්මේ? මගේ පුතේ දේපල එපා තාත්තේ, මට ඔයාගේ දේපල එපා. ඒත් මට මගේ ජීවිතේ ඕනේ මගේ අම්මව බලා ගන්න. දැන් ස්ටෝරි කතන්දරේ ඉරිවිලා තියෙන්නේ. ඔව්, දේදුණගේ මාමා කෙනෙක් ඉන්නවා පොලිසියේ. පොලිස් ක්වාටර්ස් වල ඉන්නේ. එක දවසක් ඒ ගියලා තමයි වැඩේ ගැසිලා යන්නේ. ඒ ක්වාටර්ස් වල මේ ඉන්නවා සඳුනි. සඳුනි සඳුනිගේ අම්මයි, සඳුනිගේ තාත්තයි. ඔය තුන් දෙනා ඉන්න. දේදුණු ඒකට කතා කරගෙන ඕන අපේ තාත්තා ඉන්නවා කියලා සඳුනි කිව්වා. සඳුනි කියනවා, ඉතින් බලන තාත්තා දසුන්ගේ තාත්තානේ. මූට තව ගෑණියෙක් ඉන්නවා. සඳුනි කියන්නේ උගේ හොර ගෑණියගේ දෙවෙනි ගෑණියගේ දරුවා. ඒ කියන්නේ මූ එතනත් පවුලක්. දරුවෙකුත් ඉන්නවා. මෙතනත් පවුලක්, දසුනෙත් කොල්ලා. දැන් රාජකාරිකයෙක්ගේ ඌ එහෙ නතර වෙලා ඉන්නවා ට්‍රිප් ගියේ තුත් එක්ක. දැන් උගේ කල්පනාව අර හොරා මණ්ඩිගේ දරුවට දසුන්ගේ තාත්තට තියෙන තරවක පොල්ලිඩං කැල්ලකුයි ඒ ඉන්නගෙයි. ඒක ගැමුණු අරගෙන හොරාම්මණ්ඩියට දෙන්න තමයි යන්නේ ප්ලෑන් එක. ඒකට තමයි මේ තමන්ගේ පුතාට තමන් කොඩි වින කරනවා. මරන්න, පිස්සු වටන්න, මරන්න, පිස්සු වටලා මරන්න. ඔය ඉස්සෙල්ලා මට කියන්න බැරි වුණා. මොනවද කුඩු වගේක් ගෙදල්ලා? නෝ, ඒක කතාවේ කියුණ බාරදීම කියුණාද? මට කියන්න බැරුණා. ඒකයි ඉහට ගැහුවා. අල්ලගෙන දේවාල බුජ්ජෙක්ක ඊළඟට මස් වගේක් ගෙදල්ලා මතුරලා කවන්න ප්‍රේම අවස්ථාව ආවා. දැන් ඊළඟකට මොකක් කරයි දන්නේ නැහැ. කොල්ලව මරලා දාලා
ජෑනුවම් මරලා ඊඩ කඩනේ ඔකෝම හොරා මණ්ඩිට දෙන්න. දසුන් මේ හැම එකක්ම එකින් එක අම්මට පැහැදිලි කරලා දෙනවා. අම්මට පැහැදිලි කරලා දුන්නා යකෝ ගැමුණුවම් මරන්න එපාද. ඔක්කොම අම්මට තේරුම් කරලා දුන්නා. අම්මා මොකද කරේ? එහෙනම් මේ ගෑනිත් එක හිටපන් කියලා ගිහිල්ලා අතටම අල්ලගත්ත කෙල්ලි ටික. ඔව්. අල්ලගෙන කේස් එකක් දැම්මා. දික්කසාද කේස් එකක් දැම්මා. නඩුකාර උන්නාසේ හඳුරුව ටක් ගාලා දුන්න දික්කසාදට. පේරවනේ පෙරේද ගෑන්නේ තියන්න පුළුවන්. ඕන වෙන් වෙලා දැන් මේ ගෙදර තහනම් කරා. ඒක එතනින් ඉවර නෑ පුතේ. දැන් ඉතින් කොල්ලව බලාගිටිය දැන් මගෙන් අහන්න බා දැන් මොකදලාද කියලා. දැනුත් ඇති ඒ අම්මන්ඩි එහෙට වෙලා. කවුද නැති කොල්ලා නම් කැම්පස් ගියා. ඉසිදල්ට පාස් වුණා. යාළුව නිසා ඇත්තටම ජීවිතයක් බේරුණා බාරති මහත්තය. නැත්තම් කොඩිඩංගල කොඩිගල නැත්තම් පිහ පාරක් බස්සාවි. එහෙම නෙවෙන්නේ. ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. අපිට විශාර වික්‍රමසිංහ, සමනලී වසුන්දරා, නිලෝකා රේකානි, මහින්ද කරුණාරත්න, තනුජාවි විජේ වික්‍රම තමයි හඬ නළු නිලියන් විදිහට ඉදිරිපත් වුණේ. එහෙම නැත්තම් හඬ දායකත්වයෙන් ලබා දුන්නේ රචනය තනුජාවි විජේ වික්‍රමගේ, මෙත් එක්කම නිෂ්පාදනයේ ශානිකා තරංගණීගේ වගේම කසුන් ඊ වික්‍රමසිංහගේ. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන. මැදිරි සිටින්න අපට සහයෝගය ලබා දුන්නා පොබුදු චතුරංග. නිෂ්පාදන අධීක්ෂණය චරිත් හසන්තගෙන් සුවදායක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. Kemura Adaviyah.